අපි දැන් පතල් වර්ග දෙකක් තියෙනවා ක්‍රිෂ්ණයි මේ රංජිතයි. දැන් මේ සාමාන්‍යයෙන් ගොඩ පතල් පිළිබඳව තමයි අපි කතා කළේ. ගොඩ පතල් පතස් මේ දේවල් ගැන යම් දැන් ඔබට ඇත්තටම දැන් මේක දැන් පතල් භාෂාවත් එක්ක අපි දැන් සමාජයේ කතා කරන දේවල් තේරෙන්නේ පතල් ගියායට තමයි. දැන් අපි විහිළුවට දැන් කියනවනේ මොකක් හරි ජීවිතේ යම් කිසි තැනකදී එක පාට සමහර අය පතල් ගියායි කියනවා. ඕකට තමයි කියන්නේ පේකඩයක් ගහගන්න කියලා අපිට තද වෙනවට කියන ඒ වගේ කියනවා. දැන් ඒක දන්නේ අර කර්මාන්තය කරන අය විතරයි. ඒ නිසා ඒ වගේ රහස් සන්නිවේදන ක්‍රමවේදයක් මේ පතල් එක්ක තියෙනවා. දැන් රංජිත් අපි යනවා ගඟට. දැන් මේ ඇදුම් පතල් සම්ප්‍රදායේ තියෙන ආයුධ කට්ටලේ අර දිග මිට සුරය ඒ වගේ දේවල් හිටි අඩිය මේ කොහොමද මේ වතුරත් එක්ක කිමිදිලා මේ මහා සටන කර මේක සාමාන්‍යයෙන් මේක උපාධි මේක පර්යේෂණ කරොත් එහෙම හරි විශ්මිතයිනේ. හරිම විශ්මිතයි. මේ දැනුම මේ හැකියාව කොහොමද ආවේ පතල්කම් කරුවට? ඒක කොහොම ගලණය වුණාද? කොහොම මේ ශක්තිය ආවද කියන එක හිතාගන්න වෙන්නේ. විශ්වකර්ම දෙයක් තමයි මේ පතල් කර්මාන්තය. අපි ඇදුම් පතල් ගැන කතා කරමු ටිකක්. දැන් ඇදුම් ගොඩකට දැන් ඇදුම් පතල කිව්වට පස්සේ මේ ප්‍රධාන ගංගාවල නම් ඇදුම් පතල තියෙන ප්‍රමාණය තාමත්ම අඩුයි. සාමාන්‍ය අතුරු ගංගාවල තමයි මේ ඇදුම් පතල ගොඩක් විදිහට කෙරෙන්නේ. ඒකෝට දැන් ගොඩක් දැන් බොහෝ වෙලාවටදී ඒක කණ්ඩායම් වශයෙන් කරන අයත් තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් වල කියන්නේ ගොඩක් ලාවට ගඟේ මේ කියන්නේ සමහරට මුළු ගඟම හරහට කණ්ඩායම් දලා ඔව් අතුමිටි බඳලා හිටන් ඒක ගැල්ල දැන් කට්ටිය ඒ කියන්නේ දුග දිග දුදහට ඒ කියන්නේ යම්කිසි සම්ප්‍රදායක් අනුව ඒක අපි ඔබ ටිකක් සරලව දැන් ගඟ හරස් කරනවා අතුමිටි බඳලා කියන්නේ ගඟ හරස් කළාට එතකොට දැන් ගඟේ ඉහළින් පහළට අදිනවා ඒ මේ කියන්නේ වැලි ටික අදින්නේ. එතකොට දැන් ඒ වැදි මේ දැන් ඒ බරපැටවීමක් කරනවානේ. දැන් ඒ කියන්නේ උදලක් දැලා අදිනකොට දැන් එකපාරට නිකම් මුදල්ල පාවෙන්නේ නැහැ. නේද කිෂ්ණ? දැන් අපිට එහෙම දැන් ඇදුම් පතලක් කියලා ගුවා මේක විශේෂිතම තාක්ෂණ. දැන් අර ගොඩ තැනක හරන පතලය තුල කරන සියලුම කාර්යය වෙන මාදිලියකින් එතන වෙනවා. එතන සිද්ධ වෙනවා. ඒක මේ මාදිලිය සහ වැඩ ක්‍රියාවලිය සාමුලින් වෙනස් වෙනවා. හැබැයි වෙන්නේ එකම දේ තමයි. ආරකම කරනවා. දැන් පළවෙනියෙන් කරන්නේ ඒගොල්ලන් ඒ මණික් ගැරීමට සුසු ඇලේ දොලේ හෝ ගංගාවේ මැද ඒ සුදුසු තැන මතක තියාගන්න ඕන විශේෂිතම කාරණා මේ ඇතුම් පතල් කරපු අපේ අතීත පතල් කරුව ඉවුරු හැරුවේ නැහැ. ඉවුරු කඩාවටෙන්ඩ සැලැස්සුවේ නැහැ. ගඟට හානි කරේ නැහැ. එහෙම හානි නොකර ඒ කියන්නේ මහ පොළොවට රිදවන්නේ නැතුව තමයි මේ වැඩේ ඒගොල්ලෝ කරේ. පරිසරයට හානියක් කළේ නැහැ. හානියක් කරේ නැහැ. ඒගොල්ලෝගේ සම්පත නෙලාගත්. හරි. දැන් මේකේ මූලධර්මය තමයි මේ අතු ගඟහරා මිටිනි අනලා වැල්ලේනි හිටෝලා කොලාතු කපලා හරස් මෙහෙම වැටියක් බඳලා මැද ඉතුරු කරනවා. එතකොට දෙපැත්තෙන් ගඟේ වතුර ගඟේ අපි දුන්නා කියලා ගඟේ වතුර පාර තද වෙලා අර මැද ඉතුරු කරපු තැනින් කස කස ගාලා වතුර යන සැර වතුර පාරක් ඇති වෙනවා. අන්න එතන තමයි හිටු අඩිය. එතනද හිටි අඩිය. එතන තමයි අඩිය ගහගෙන මේ අදින්නේ. අදින උපකරණය තමයි දැන් මතක් කරගන්න ඇදුම් උදැල්ල. ඒක හරියට ඇදුම් උදැල්ල ගුවට මණික් නොලබෙන ප්‍රදේශ වලට තේරෙයිද මම දන්නේ නැහැ. දැන් ඔය වගල් කුඹුරු කොටන පෝරු උදැල්ල තියෙනවානේ. ලෝහයෙන් හදන යකඩෙන් හදන පෝරු උදැල්ලේ හැඩරුව ගත්ත ඒ වගේ 4-5 ගුණයක් විශාල උදැල්ලක්. ඒ ලොකු පායක් තියෙන. ඒකේ සාමාන්‍යයෙන් මේ මෙන්න මෙච්චර විතර වගේ ඒක ඉතින් අම්මන් කරන ගත්ත ඉතින් ලේසි නෑ. මේ බොහෝ වෙලාවට ඒ උදැල්ල හැදෙන්නේ මේ බස්තහඩු බස්වතවල බිමට දාලා තියෙන වගේ ඝනකම යකඩ තහඩුවකින් තමයි කම්මලකදී තරලා කරලා මේ උදැල්ල ඒ වගේ ඝනකම යකඩ තහඩුවකින් හදලා හොඳ පායක් පාස්සල හදන්නේ. ඒකට ගහනවා මිටක් දිග රිටක්. රිට දිග මදි නම් තව රිටි හමුනන්න පුළුවන් ඒකට. පාතලේ ගැඹුරේ හැටියට. සාමාන්‍ය එක රිටක් ක්‍රිෂ්ණයේ මේ අඩි 25-30ක් සමරීට එහෙම වෙන්න පුළුවන් විදියට. එතකොට දැන් මේ මෙහෙම කකුල තියලා අර හිටි අඩිය කියපු තැන ඉඳලා පේලියට අපි තුමු ඇදුම් කරුව 5 දෙනෙක් ඉන්නවා කියලා. 5 දෙනා දැන් එක ළඟ පේලියට මෙහෙම හිටගෙන අර උදළු තලය මෙහෙම රිටෙන් අල්ලලා රිටේ මුල හරියෙන් මෙහෙම උස්සලාල්ලා මෙහෙම අතින් දියට පාත් කළා. වතුර දිගේ අර ඈතට විඳිනවා. මම පීනෝල් අරිනවා. ඒගොල්ලෝ දන්නවා මේ මොකක් හරි මේ ඒක අපිට කරන්න බෑ. මේ අපි කරුවොත් කරන ගන්න නැහැ. නොදන්නාගෙන කොට අඩි 5ක් දුරටවත් ඒක යවන්න බෑ. විශේෂයෙන් වම් කකුල විතරයි ඉස්සරහට තියන්නේ. අනිත් එක එහෙම කකුල තියාගත්තාම විශේෂිතම කාරණා තමයි ඒ වකව මොකක් හරි ඒ අදින අවස්ථාවේ අදලා ඉවරනකම් ඒගොල්ලෝ මේ අඩි වෙනස් කරන්නේ නැහැ.
ඒ විදිහටම ඉන්නවා ඒගොල්ලෝ. ඒ සමහර විට ඒ නිසා වෙන්නේ නැති මේ හිතු අඩිය හිටි අඩිය කියන අඩිය හිතු අඩිය කියන වචන බිඳන්නේ නැත්නම් උදේට අල්ලන ක්‍රමයකුත් තියෙනවා. ඒක මේ මේ අර නිකන් සාමාන්‍යයෙන් කුඹුරු උදළු කොටන විදිහ නෙමෙයි. මේ මෙතන ඇඳුම් උදළු අදින හැම එකනාගේ මේ මෙතන තියෙනවා කරගැටයක් දිගට. මෙතන මේ කියන්නේ ඒක උදළු පිට මෙතන විතරම ඇතිල් වෙනවා. මේ මෙතෙන්ට තියලා තමයි කරකවන අදින්නේ. අදින්නේ. ඔව්. දැන් මේම උදල්ල කරන එක නේ අඳුරගත්තා එක මෙතනයි. ඔය යවන්නේ යවන්නේ පීනලා අරිනවා. මේ මේම පීනලා අරිනවා. ඒ උදුළුතලෙත් බෝට්ටු වගේ පීනලා දිය උඩින්ම යනවා. දිය උඩින්ම යනවා ගිහිල්ලා අර ඒ පතල් කරුවාට අවශ්‍ය දැනට මෙහෙම බහිනවා. බැස්සාම මිටේ අගහාරිය පතල් කරුවාට ඒතුරු වෙනවා. උදල්ල මෙහෙම යලට බහිනවා. ඉතින් සමහර වෙලාවට ඇදිල්ල යට තියෙන වැලි වැලි කොටස පහසු නම් ලිහිල් නම් මෙහෙම මෙහෙම ඇදලා අරගෙන යවනවා. ඔව් ගසලා ගන්නවා කියලා ක්‍රමයක් තියෙනවා. ගසලා ගන්නවා කියලා. ඔව් උදල් මෙහෙම ගසනවා. ගසනවා. එහෙම ගාපුවාම උදළු තලෙ පිරෙන්න වැලි આવු. වැලි આવු කරනවා. ඔව්. එහෙම සමහර වෙලාවට දැන් ඉල්ලන් එහෙම කපනකොට ඉල්ලම හයියයිනේ. එතකොට දැන් ඔය අර උදළු තල වැටෙන ඉල්ලම මායිමේ ගඟ දෙපැත්තේ ඉනිදකක් හිටවල මැදින් ගඟේ වතුර මට්ටමෙන් ඔය කියන්නේ උඩ වතුර උඩ මට්ටමෙන් හරහාට උණලියක් බඳිනවා. පලංචියක් දානවා. පලංචියක් දානවා. එතකොට ඒක එල්ලිලා ඉන්න එක්කෙනෙක් දෙන්න කිමි දෙන්න පුළුවන් පතල් කරුවෝ. අර උදැල්ල දාලා පොළොවේ යට යට පෘෂ්ඨයේ වැදෙනවත් එක්කම ඔවුන් ටික් ගාලා කිමි දිනවා. කිමිදලා උදැල්ල බර කරලා අල්ලනවා මේ බර කරලා අල්ලනවා ඒ අල්ලන මොහොතේ අර ඇදුම් කරුවා මෙහෙම අදිනවා එතකොට උදැල්ලට වැඩි ප්‍රමාණයක් ඉල්ලන් එනවා එනවා මේ ඒක මෙහෙම ගනනලා මෙහෙම ඇදලා ඇදලා දෙපා ළඟට අරගෙන මෙහෙම හලනවා හැලි හලුවාම දැන් මේ මැණික් ගැරීමේ තියෙන ගරුම් වට්ටිය හෝ වේවා ඇදුම් උදැල්ල හෝ ඝනත්වය පිළිබඳව තියෙන විද්‍යාත්මක මූලධර්මයේ තියෙන ඝනත්වය අඩු බර අඩු දේවල් මේ වතුර වතුර ගසාගෙන වතුර ගසාගෙන ඉවත් වෙනවා මේ මැණික් ඝනත්වය වැඩි නේ මැණික් ඉතුරු වෙනවා එතකොට ඉල්ලම් කපනවා දැන් කැපෙන්න ඉල්ලම නම් ඒ දෙපා මුලට එනවා මැණික් ඔක්කොම මෙහෙම හොඳට පැහැදිලිව පේනවා හැබැයි වතුර බොර වුණොත් මේක හොයන්න පුළුවන් වෙන එකක් නැති වෙයි නමුත් හිටු අඩියට අර සේරම ටික එනවා ඉතින් මේ මේක තවත් දෙයක් තියෙනවා දැන් මැණික් අපි කියමු දැන් මෙච්චර විතර මැණික් ගලක් හිටි අඩියට ආවා කියලා දැන් ඒ සම්බන්ධව කිසිම දැනීමක් නැති කෙනෙකුට ඒ ගල ගන්න බෑ කිසිම අවස්ථාවක ඒක තමගේ අතට ගන්න බෑ. ඒකේ පතල් අදින පුජ්‍යලයට විතරයි ඒක ඒකත් ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙම අත දැම්මොත් ගල පහලට යනවා. ඒක මේ පිටිපස්සෙන් අත දාලා මෙහෙම ගිහිල්ලා තමයි අරගන්නේ ඒක. කවදාවත් මෙහෙම අත දාලා ඒ ගල ගන්න බෑ. ඇයි ඒ අනත? ඒක ඒ කියන්නේ දැන් අපි මේ අත දානකොට මේ පැත්තෙන් වැල්ල හැරෙනවා. මේ අතට වතුර ආපු ගමන් පස්සේ ඒක සාමාන්‍යයෙන් ඒක ඕනම කෙනෙක් දන්න ක්‍රමයක් ඇඳුම් පතල් ගන්න කට්ටිය කවදාවත් මෙහෙම අත දාලා ගන්නෑ ගලක්. මෙහෙම යටින් අත දාලා මෙහෙම ගිහිල්ලා තමයි ගන්නෙ. ඒ කියන්නේ වතුර පාර සැරයිනේ තමයි. සැරින්න එතන පිටිපස්සේ වල හැරෙනවා. වල හැරෙනවා. ඒ වල හැරෙන එකට අර ගල ටික ටික පස්සට යනවා. අන්තිමට පස්සටම යනවා ඒක. ගෙම තාක් වෙන්න මම වෙන්නේ නැහැ. ඔය ටයිමරේ. දැන් පතල් කපන කට්ටිය, ඒ ඇඳුම් කරන කට්ටිය සාමාන්‍ය අල්පෙනිත්තක් කියන්නේ. අල්පෙනිත්තක් එතන තිබුණත් මේ ඇඟිලි දෙකට ගන්නවා ඒක. ඒක හරි විශිෂ්ටම විශිෂ්ටම තාක්ෂණය තාක්ෂණයක් එතන තියෙන. ඒ කියන්නේ අනිත්‍යකී අවබෝධය නේද? ඒ ඒ ඒ ඒ වෙලාවේ තියෙන ස්වභාවී ස්වභාවික පරිසර පද්ධතිය තියෙන අවබෝධය. ඔව් දැන් ලසන්ත දෙකලා තියෙනවානේ ඔය මේ 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 දලන් ලොට්ටල තියෙන චූටි ගල්. ඔව්. ගංගේ පතල් වල හම්බෙච්ච ඒවා. ඒවා සාමාන්‍යයෙන් මේ නොදන්න කෙනෙකුට ඇහිඳින්න පුළුවන් ඒවා නෙවෙයි. නෙමෙයි. ඒ ඇඟිලි දෙකට ගන්න ගාල් ඒ අර තාක්ෂණේ නිසා තමයි. අනිත්‍යකී සියල්ල අවසානයේ ක්‍රිෂ්ණයි ඔය හිටියඩිය ගරනවා කියලා. හිටියඩිය ගරනවා. ඒ කියන්නේ ගරනවා නෙමෙයි. නියම විදිහට ලසන්ත මේකේ වෙනම තාක්ෂණයක් තියෙනවා ඒකේ. හා හා. හිටියඩිය මෙහෙම පෙරලනවා. 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 ඉස්සෙල්ලාම තට්ටුව මෙහෙම පෙරලල වෙලා ඒකට ඔය පතලට සම්බන්ධ වෙන ඔක්කොම කට්ටිය පේළියට හිටියඩිය වාඩි වෙනවා. වාඩි වෙනා මෙහෙම එක රවුමක් පෙරලපුවාම වැල් ටික ඔක්කොම යනවා ඊට පස්සේ බරම ගල් ටික වේලියට ඉතුරු වෙනවා ඒකේ තියෙන දලන් අරවා මේ මැණික් තියෙන ටික ඒක හිටි අඩිය හදන්නේ මොකෙන්ද හිටි අඩිය හදන්නේ ඉස්තෙල්ලාම පතලේ අදින වැලි ටික වැලි ටික වැලි ටික තමයි වැලි ටික කොට කරලා තියෙනවා ඒක ගන්න වැලි එකතු වෙලා ඒක බරම ටික තමයි වැලි ටික ඉතුරු වෙන්නේ පිටිපස්සට තමයි බර අඩු ටික යන්නේ අර ඒ විදිහට පෙල්ලලා පෙල්ලලා සාමාන්‍යයෙන් හිටි අඩිය අඩි 10ක් විතර පස්සට පෙල්ලනවා වයිරෝඩ් වගේ බර අඩු මැණික් තියෙන්නේ මේ හිටි අඩිය පිටිපස්සේ ඒවා ඉස්සරහ රැඳෙන්නේ නැහැ තෝරමල්ලි වර්ගයේ මැණික් ඒ කියන්නේ දුර්ධතාවය ගැන අඩු ඒවා ඒක පස්සට යනවා කොරණ්ඩම් වගේ වෙනෙක් තමයි ඉස්සරහා මෙටින්නේ අර ටික පස්සටම ඒ කියන්නේ අඩි 10ක් විතර පස්සටම ගිහිල්ලා සමහර අය ඉන්නවා ඒ පස්සෙම තියෙන පේලිය ආයතරයක් ගන්නවා වට්ටියට අරගෙන ඒ කියන්නේ ඒතරම් මේක මේ ඇහැට පේන දෙයක් නෙවෙයිනේ මෙතනට අරගෙන දාපුවම ඒ සම්පූර්ණ විස්තරය තියන්න බෑ මේ ක්‍රමය ගැන මොකද අපි අරන් දාන්නේ වැලි ගොඩක් වැලි ගොඩක් වලට ඔව් එන ලොකු රැළපාරක් එතන තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ගලක් කියන්නේ මෙහෙම වැටිච්ච ගමන් මැණික් ගලක් කරලා ඕනම ගලක් පස්සට යනවා පස්සට යනවා පස්සට යනවා ආ වෙලා යනවා ඔව්
දැන් ඒ කියන දැන් ක්‍රමයේදී සම්ප්‍රදායික සහ යුක්ති සහගත ගුණගරුක සදාචාරාත්මක හොඳ ක්‍රමයට තමයි ඔය. ඒතර ඕක තමයි පතර කර්මාන්තයේ තියෙන ක්‍රමය. නමුත් අද අපි කනගාටුවෙන් කියන්න ඕනේ මේ ඔය සියල්ල මේ ඊට හානි කරලා ඉවරලා ඊළඟට ඒ කියන්නේ දැන් සමහර දැන් අර කිව්වේ අර උදුල තලයක් දාලා හදිනවානේ. ඒ ක්‍රමයට යාන්ත්‍රිකව හදාගෙන තියෙනවා මහ විශාල තහඩු හයි කරලා ඉවරලා ප්ලේට් හදාගෙන මේ ගඟට ටිපර දාලා ඊළඟට ටිපරකේ වැලිපටෝලා එලා ආයුතු සහ නීති රුධි විදියට මැනික් කරනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ පතකරමාන්ත වනක් නේ සමස්ත සමාජගත ලොකු හානියක. ඒ ඉතින් ගංගා එළදොලසේ දියාම ගංගා විනාශ වීම ඉවුරු කඩාගෙන යාම මේ සියල්ලත් මේ කාල සීමාව තුළ සිදු වෙනවා. ඔව් දැන් ඒ ගෞරවනීය රස්සාව කලේ අපේ පෙරන්නු ක්‍රිෂ්ණයි ඒක ඔබතුමා ළඟ විශේෂයෙන් මේ පිළිබඳව අනන්ත ප්‍රමාණ දහස් ගාණක් තොරතුරු තියෙනවා. පරිසරයට ආදරෙයි. මේ සම්පත නෙලාගත්තේ පරිසරය විනාශ කළා නෙමෙයි වටේ පිටේ දින ඔක්කොම කාලා දාලා නෙමෙයි. අද කාලේ වගේ නේ මේ මිනිස්සු ඊටාම ගෞරවයෙන් දෙවියන්ට නමස්කාර කරලා තුරුණුවන් සීපත් කරලා ආගම අදහලා ආගම මොන අදහම පරිසරයට ඊටාම ගෞරවයෙන් ගංගක ඇදුම් පතලයක් කළත් ඉවුරු පිළිබඳව හිතලා අතාගත පරම්පරාවට මේ ගඟේ සුන්දරත්වයට කිසිම හානියක් වෙන්නේ නැතුව ඒ මැණික් සම්පත නෙලා ගන්නවා. ගොඩ පතලයක් කළත් කුඹුරක පතලයක් කළත් ඔවුන්නේ පතලේ වහන විදිය විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වහලා දැම්මත් ඉතුරු වෙන්නේ පරිසරයේ තිබිච්ච දේවල් එක්ක ලී කඳන් කීපයක් ඒවත් දිගලා යනවා. තමන්ගේ පරිසර ආදරය කරන බුද්ධිලෙක් ඉදිරියට ඒක තිබිච්ච විදිහට වහල් දාලා හොඳ ඒ මට්ටමින් එතන ඒ වැඩ නිම කළා. එහෙම නෙවෙයි නම් ලංකාවේ මැණික් සම්පත හොයාගෙන ආපු කාලේ වෙනකොට නටබුන් ගොඩක් විතරයි මේ රටේ ඉතිරි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරම් කාලයක් තිස්සේ මැණික් කරලා තියෙනවා. නමුත් පරිසරයට හානි කළා නෑ. ඒ වගේම දැන් සංස්ථාවෙන් ඔය අනපනත් වලට යටත් වෙලා වහන අය මැදින් ලී දාලා උඩින් පස් දාලා විතර මේ මුළු සමාජෙම රවට්ටනවා. බොරුවලවල් වගේ. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් අර කිව්වොත් එහෙම කෙටියෙන් කිව්වොත් මේ පරිසරය විනාශ කළා මේ සම්පත් නේ සල්ලි පළ දෙන්නේ නැහැ. ඔව්. උන්ට දරුණු කුෂ්ඨ රෝග ඇදිලා මහා විරූප මිනිස්සු වෙලා සම්පරිසරයේ පරිසරය විනාශ කරමින් අනාගත පරම්පරාවක් හිතන්න නැතුව දැඩි තෘෂ්ණාවෙන් මේව බදා ගන්න මිනිස්සුන්ට මෙලෝ වශයෙන් පරිසම් දීලා තියෙන එහෙම නිදර්ශනක් තියෙනවා. ඒවත් අපි දැන් ගොඩක් කලකට දැන් යම් මේ වායුව වෙලා හානි වෙච්ච පුදුලෙ ඉන්නවනේ. දැන් සමහර දැන් මේ ඈතක කියන්නේ දැනට අපි මම හිතන මාස වර්ෂිකවගේ කාල සීමාව තුළදීත් මේ එක පතලක් ගාවට ගිලි වෙරලා පතල බහින දෙනකොට එක්කෙනෙක් වැටුණා ආයි තව කෙනෙක් වැටුණා එහෙම වැටලා ඊළඟට මේ තුන්වෙනිය බහින දෙනකොට යාට කලන්ත දෙනකොට යාවල්ලා ගත්තා එහෙම දෙන්නෙක් මිය ගිහිල්ලා එහෙම සිදුවෙච්ච තැන් තියෙනවා. ඒතර ඇත්තම මේ වෙලා දෙනකොට හේතුව පතල නිසි විදිහට වහන්න නැතිකම හින්දා එහෙම නැත්නම් ඉඩ තියෙනවා පොළොවේ යට. ඒක දැන් තව එකක් නෙමෙයි හැදැන් අපි තුම ආසන්න පතලක් තියෙනවා කියන්නේ මේ පතල වහල් නැහැ. මේ පතල වහන්න නැතුව ඒ කියන්නේ වහන්න නැතුව ඉල්ල තව පතල කපන්න ගියාට පස්සේ මේක ඇතුළේ තියෙන වතුර ටිකයි කැකිල ටික පල්ලෙලා ඒ වෙච්ච හානිය නිසා ඊළාට වෙන්නේ මොකද්ද? අර පතලේ හරනකොට ඒකෙන් වෙච්ච යම්සි කාන්දුවීමක් තුල ඒකෙන් වායුවක් තුලින් ඒ පතලින් නැට හානි වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ මේක ගලාගෙන එනවා කැඩිලා වෙන අවස්ථා තියෙනවා. අංගම්මන මතකද ඔහොම තරුණියක් යට වුණා. ඇයි අංගම්මන ළඟදි මේ ගිලීමලත් මේ දෙදෙනෙක් මේ ගියානේ. ඒ වගේ ප්‍රශ්න ඇතිවෙන්නේ මේ ගොඩක් දුරට බලපානවා. දැන් අපේ රටේ අපි දන්න විදියට මේ පහසුවෙන් මැණික් ගන්න තිබිච්ච ප්‍රමාණය අඩුයි දැන්. ඒ කියන්නේ පහසුවෙන් පතල් කපන්න පුළුවන් දැන් මැණික් තියෙන දැන් කපලා ඉවරයි. ඒ කියන්නේ ගොඩක් සිංහල රජකාරී කියන්නේ අපි දන්න විදියට මේ හරි ආඩම්බර ඉතිහාසයක් තියෙනවා මැණික් ගැන කියනකොට මේ අපේ විදේශිකයෝ අපි ගැන අපේ රටේ මැණික් ගැන කියලා තියෙන හරි වටිනා කතාවල් ගොඩක් තියෙනවා. එතකොට පායෙන් හාමුදුරුවොත් කියලා තියෙනවා මේ දැනට මෙතන 5000 විතර හාමුදුරුවරු ප්‍රමාණයක් ඉන්නවා. ඒ හාමුදුරුවරු වැඳුම් බඳුන් කරන්නේ පච්ච වර්ණ රියන් ගානක් උස මැණික් වලින් හදා බුදු පිළිමයකට කියලා. ඊළඟට මාකෝ පොලෝ කියලා තියෙනවා රජතුමාට අයිති වියතක් විතර උස මේ බාහුවක් විතර මහත රතු ගැටයක් තියෙනවා කිසිම දෝෂ බලුද්දක් නැති ඒක නිකන් ගිනි දල්ලක් වගේ කියලා. ඒවා බලලා තමයි සීලාන් කියලා නම තියලා තියෙන්නේ මාකපෝලෝ. සීලාන් කියන්නේත් මං හිතන්නේ සීල කියන්නේ ගලහරි පර්වත වගේ අදහසක් එන හින්දා මැණික් මුල් කරගෙන තමයි ඒ කිව්වේ කියලා තියෙනවා. අනිත් එක දැන් ජෙම් සිටි කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ ලෝකෙ. ඔව්. ඉබන් බතුතා කියන පුජ්‍යලයක් කියලා තියෙනවා මේ රජතුමාගේ මංගල අත්තිරාජයාගේ ලවාටේ තිබුණායි කියලා මේ කිකිලි බිජු සමාන මැණික් ගල් අල්ලලා තිබුණායි කියලා තියෙනවා. ඒ වගේ ලෝක ඉතිහාසයේ
අරගෙන බලපුවාම අපිට හරි ආඩම්බරෙන්න පුළුවන් ඒ ඉතර කාලේ තිබුණා. දැන් නම් හැබැයි හුඟක් කාලවලට ඒවා හොරපාරින් යනවා කියලා වගේ තමයි අපිට දැනෙන්නේ. අපිට අහන්නවත් තම්බෙන්නේ නැහැ ඒ වගේ මැනේජ් කරන. ඒ කියන්නේ ඒව වෙනත් වක්‍ර මාර්ග තියෙනවා දැන් නම් පැහැදිලිවම දැන් ඒ වගේ ලොකු මැනික් ඊට වැඩි ලොකු මැනික් හම්බුනාට ඒව එළියට එන්නේ නැහැ. නෑ ඒ කියන්නේ රාසිගතතර කිව්වා වගේ නෑ එළියට ආවද මේ ආනන්දයි දැන් විකුණන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ රාසිවායි දැන් සාමාන්‍යයෙන් මේ පොඩි නැගිලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මෙහෙම හිතුවොත් එහෙම මැනික් කියන්නේ මහ පොළොවේ රටක පොළොවේ තියෙන දෙයක් නේ. ඒතකොට මේ මුළු සමස්ත සමාජයටම ඕක අයිති. අයිති. අඩුම ගානේ දකින්නවත් අයිතිවාසිකම තියෙන්න ඕනේ. මම හිතන්නේ තියෙන්න සාමාන්‍යයෙන් ඔව් දැන් ඔය වාසනාව කියන එකත් එක්ක රංජිත් අපි චුට්ටක් කතා කරමු දැන් ටිකක් ඉතම රසවත් තැනක ඉන්නේ අපි සරලව කතා කරගෙන යන හින්දා දැන් ඒක සමහර අවස්ථාවල් තියෙනවා දැන් ඒක මිනිස්සේ අවුරුදු 20 ගානක් රබර් කිරි කපනවා ඒ පුද්ගලයා රබර් කිරි එකතු කරලා පොල් කට්ට නමලා තියෙන ඉතාම විශාල රතු මැණිකක් උඩ දැන් මේක ඔහුට හම්බෙන්නේ නැහැ අවුරුදු 20ක් මේ පොල් කට්ට නමන්නේ මැණික් ගල උඩ. මෙයාට හම්බෙන්නේ නැහැ. නමුත් ඔය කොහේද එදා හදිස්සියේ පාර යන මිනිස්සෙක් හදිස්සියේ තමන්ගේ ශරීර අවශ්‍යතාවයක් ඉටු කරගන්න එතන නැවතිනකොට අර ගල හම්බෙලා අරගෙන යනවා. අර විශාල වටිනා මැණික් ගල. තවර අවුරුදු 20ක් අර ගලත් ගල උඩින් පොල් කට්ට නමු කෙනා දකින්න. ඒ වගේ සබරගමු මූලික කරගෙන මේ වගේ දේවල් තියෙනවා. අහම්බ සිද්ධි ආනන්ද අප්‍රමාණ. ආනන්ද අප්‍රමාණ. ආනන්ද අප්‍රමාණ. මේ වාසනා ගුණය ගැන මොකද විශ්සයිත? වාසනා ගුණය ඉතින් ඒක මැනික් හම්බෙන්නේ අපි කෝටි ගණන් මැනික් උඩ ගියත් සමහර වෙලාවට දකින්න. දැන් මේ මැනික් නිම්නේ කතාපු ඒ කියන්නේ ජනශ්‍රතියක් තියෙනවා මේ මැනික්පුරේ මැනික් කතාවල නැද්ද ඒවා? තියෙනවා. ඒ වගේ කතා ගොඩක් එකතු කරා. මේ තියෙනවා මෙහෙම දෙයක්. ලැබිය හිමිකාරයාට අනිවාර්යෙන් හම්බ වෙන බවත් හිමි නැති කෙනාට කොහොම නමුත් ඒක හිමි නොවන බවත් මේ මේ පොදු ඔව් ඒක සමහර කතන්දර වලින් ඒක ඇත්තටම කියනවා දැන් ලංකාවේ හම්බෙලා තියෙන දැන්ට හම්බෙලා තියෙන ලොකුම මැනික කිලෝ 42 මැනික ඒක ලැබිච්ච පුජ්‍යලයට වැඩිය ඒක මිලදී ගත්ත පුජ්‍යලය තමයි ඒකේ තියෙලුම පොඩි උදාහරණ මට පොඩි අත්දැකීමක් තියෙනවා මම උසස් පෙළ ඉගෙන ගන්න කාලේ ගිරියල්ලේ ගිරියල්ලේ එක්තරා මැනික් පතලක සන්ලයිට් කැටයකින් භාගයක් විතර ප්‍රමාණ නිල් මැනිකක් හම්බ වෙනවා මේ නිල්මණික හම්බ වෙන්නේ පතල් කපලා 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 ලයිසන් එක ඉවර වෙන ඔන්න මෙන්න වෙනකම් පතල් කපලා ඒත් කිසිම මණිකක් හම්බ නොවි තියෙන අන්තිම පතලේ ඒද විකුණන එක ගත්තා අන්තිම පතලේදී තමයි මේ මණික හම්බෙන්නේ ඒ හම්බ වෙන්නේ කොහොමද මේ දැන් සාමාන්‍යයෙන් අපේ සිරතක් තියෙන ඉල්ලමක් ගොඩ දැම්මම ඉල්ලම් කමතකට තමයි ඉල්ලම දාන්නේ ඊට පස්සේ ඒක කොළාතු වලින් වහලා ආරක්ෂා කරනවා රැට මුර ඉන්නවා පතලේ පතල් වාඩිය කවුරු හරි පැල් මුරේ කියලා. ඔව් පැල් මුරේ මේ එහෙම මුරේ ඉන්නවා. දැන් මේක කොතෙක් එපා වෙලාද කියනවා නම් අඩු ගානේ කොලාසු දැම්මෙත් නම් මුර කරන්න ආවෙත් නෑ මේ පතලේ කරපු අය. ඔය ඇස්සේ ගමේ ඉන්න රෑට ගිහිල්ලා අනුන්ගේ ඉල්ලංකමත් හොරෙන් ගන්න කණ්ඩායම. ඊට පස්සේ මේ හොරෙන් ගන්න කණ්ඩායම කල්තියා එක එක්තරා පතලයක් තෝරාගෙන අද අපි මේක කරමු කියලා මේ ඕන් රෑ දැන් යන 5-6 දිනෙකේ කණ්ඩායම ගැරුම් අට්ටිත් තරන කරුවලේම යනවා. ගිහිල්ලා බලනකොට ඒ තෝරගත්ත පතලේ අයිතිකරුව එදා හවසේ පතලේ ගරලා. දැන් මේගොල්ලන්ට කියලා හොරෙන් ගන්න මොකුත් තිබුණ නැහැ. ඉතින් දැන් බැන බැන දැන් මේ ගියඩේ දැන් අසාර්ථකයි. දැන් බැන බැන මේගොල්ලෝ ආපහු එන ඔය අතරමඟ ඒ කුඹුරු වෙල මැද්දෙන් එනකොට කුඹුරු වෙලක තමයි දැන් මේ කියන මේ පතලේ තියෙන්නේ. බලනකොට ඒ පතලක් තියෙන. ඉතින් මේවා ලොකු ගැඹුරු පතල නැහැ. නැගියතක් විතර උස ගැඹුරු පතල්. මේ ඉල්ලංගොඩකුත් තියෙනවා මේ මුරකාරයෙකුත් ඔන්න මුරකාරයෙකුත් නැහැ කවුරුත් නැහැ අහලපාරෙන් ගෙවලුත් නැහැ කුඹුරුනේ. ඉතින් මේගොල්ලෝ තීන්දුව කරනවා කරමු මේක. මේක කරමු කියලා. ඊට පස්සේ එක්කෙනෙක් බුලත් පිටකුත් කාලා ටෝච් එලියක් අල්ලලා මම අර ඉල්ලම බලනවා. බලලා මෙහෙම අතාරගෙන මෙහෙම අත ඔබලා ඉල්ලංගොඩට මෙහෙම ගත්තාම මේ ගහලා මෙහෙම මෙහෙම ගසනවා. මේ ගසලා කියන කොහොල්ලෑවබ්බ. ඒ කොහොල්ලෑවක් කියලා කියන්නේ මේ සමහර ඉල්ලම් ස්තර තියෙනවා මේ කොහොල්ලෑවාගේ ඇලෙන සුළු මැටි සහිත ඉල්ලම්. ඒවට කියන කොහොල්ල ඉල්ලම් කියලා. ඉතින් මේ කොහොල්ල ඉල්ලම් ගණයටයි ති ඉල්ලමක් මේක. ඉතින් මේ මේක ඉතින් අනිත් අයත් ඔබලා මෙහෙම බලන්න. බලලා කියන චෙක් කොහොල්ලෑවා. කොහොල්ල ඉල්ලම ගරන්න හරි අමාරුයි. කෙනෙක් වට්ටිය කරවනකොට තව කෙනෙක් මෙහෙම පොඩි කරන්න ඕනේ. නැත්නම් ඔබල රෝල වෙන්නේ. ඔව් ඒක ආදිසියර කරන්න බෑ. ඉතින් මොන එකක්ද කියලා මේගොල්ලෝ මේක අතල්ලා දාලා යනවා.
ඉතින් පසුවදා ඉස්කෝලේ හරි ආවට පස්සේ තමයි අපිට ආරංචි වෙන්නේ. දැන් මේ හොරෙන් ගරන් ගිය කතාව එන්නේ දවස් දෙකකට විතර පස්සේ. දැන් මේගොල්ලෝ මේ අතරගියේ ඉල්ලනේ පහුවදා අපි ඉස්කෝලේ හරි යනකොට ආරංචි වෙන අන්න ඒ පතලේ අද දවල් මෙන්න සන්ලයිට් කැටයකින් භාගය විතර නිල්මැණිකක් හම්බෙලා ගියා. දැන් ඉතින් කොහොමද සනීපේ? දැන් දැන් අරගොල්ලෝ රෑ ගැලුවනම් මොකද? හොරු. ඒ කියන්නේ හොරුන්ට මේක හිමි නැහැ. හිමි නැහැ කියන්නේ. හිමි නැහැ. ඒකින්ද ඒගොල්ලන්ට ඒක ලැබුණ නැහැ. ඒ නියම හිමිකරුවන්ට ඒක හම්බුණා. එතනින් එහාටත් එනවා ලස්සන කතාවක්. ඊට පස්සේ මේකේ අයිතිකරු ගලේ ලයිසන් කරුවෝ මේක ප්‍රසිද්ධ වෙන්දේසියකට තියෙනවා. නම් වැඩක් නැහැ. ඒ ප්‍රසිද්ධ වෙන්දේසියකට තිබ්බාම මේ ලංකාවේ ප්‍රකට පෙළේ මේ ගල විශාලයිනේ. ප්‍රකට පෙළේ මේ ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්ම මේ ගලට ලංසු තියන්න වෙන්දේසියට එනවා. ඉතින් මම මේ ඒ ගල අතට ගන්න හම්බුනේ. නමුත් මම ගල මේ අපි ඉතින් ගොඩක් අපි ඉතින් ළමයි හැටියට ඒක බලන්න ගියා. මේ අර සුදු පාට කමිස් එක මෙහෙම තියලා තිබ්බහම මේ කමිසෙට එලියක් කල්ලපුහම මේ කමිසෙට මේ නිල් පාට එලිය විහිදෙන මැණිකක්, බොහොම විශිෂ්ට මැණිකක්. ඉතින් මේකට බොහොම ප්‍රකට පෙළ ව්‍යාපාරිකයෝ එනවා. ආරංචි ගෙන්නපු අය, ආරාධනා කරලා ගෙන්නපු අයත් එනවා. ආරංචියට එන ලොකු මැණික් ව්‍යාපාරිකයෝත් එනවා. හැබැයි ඒ වෙද්දි ඊට පෙරදා රාත්‍රියේ ගලේ හිමිකරුවන් වෙනත් ඒගොල්ලන් හිතවත් ව්‍යාපාරිකයෙකුට පෙන්නලා අතයට යම් එකඟතාවයකට ඇවිල්ලා තිබුණාලු. දැන් ඔය කියනවා කොහානුවේ මැණික් ව්‍යාපාරිකයෝ වෙන්දේසියකදී ලංසු තියන්නේ කාර් නම්බරයට. තමන් එන වාහනේ නම්බරයට තමයි මේ ඔය කාලේ සෙලුල ෆෝන් එහෙම නැහැනේ. කාර් නම්බරයට තමයි තුණ්ඩු දාන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ එකපාරටම ලක්ෂ 10 12 මම කියන්නේ 1981 එකේ 81 82 වගේ කතාවක් නේද? මේ කාලේ කෝටි ගානක්. ඔව් කෝටි ගානක්. දැන් මෙහෙම 110 11 වම උඩට උඩට ගියාම එකපාරට වෙන්දේසිය තීරකයා මේ 112 කියලා තීන්දුව කරාලු. එකපාරටම. ඇසර දෙතුන් දෙනෙක්කොළු අපේ තුන්දු ඊට වැඩි කියලා. අර ප්‍රකටම ව්‍යාපාරික දෙතුන් දෙනෙක් කියලා අපේ තුන්දු මේ ඊට වැඩි කියලා. නෑ තීන්දුවයි කියලා එයා 112ට මැනින් කරලා තීන්දුව කරා. තීන්දු කරාට පස්සේ අරගොල්ලන්ට තරහ ගියා. වැඩි ලංසු තියපු ව්‍යාපාරිකයන්ට. ඒගොල්ලෝ කිව්වලු මේ එළියට බහිද්ද කියලා තියෙනවා මේ ඔහොම මිනිස්සුන්ගේ හිත නරක් කරන්න එපා. ඔහුගේ වංචනික කටයුතු කළා ලංසු තියෙද්දි ඇයි තීන්දු කරන්නේ කියලා. නමුත් ඒ ගලේ අයිතිකරුවෝ ඒක සැලකිලිමත් වෙලා නැහැ. කතාපුවත් වල කියන විදිහට එක ව්‍යාපාරිකෙක් පොළොවේ වැලි මෙහෙම අරගෙන මෙහෙම ගහලලු කාර් එකට නැග්ගේ. ඒක මම දැක්කේ නැහැ. මට එක එක්කෙනා කියපු කතා. මේ ඉතින් ඒගොල්ලෝ ගියා යන්න. අපිට ඉතින් පසු ආරංචි වුණා ගලේ එලි පිට මිල 12 ලක්ෂයයි ලක්ෂ මම හිතන්නේ 20කට 18කට 20කට විතර තමයි මේ කාලේ. හැබැයි ඒ කියන්නේ ඇත්තටම ගනුදෙනු සිද්ධ වෙච්ච මිල. ඊට පස්සෙ රත්නපුරේ ව්‍යාපාරිකයෝ දෙන්නෙක් තමයි ඔය මැණික අරන් තියෙන්නේ. ඊට පස්සේ මේ අවාසනාවන්ත කාරණාව තමයි මේ මැණික විකුණන්න බැරි වෙනවා. ඔවුන්ට මේක විකුණන්න බැරි වෙනවා. ඒ කියන්නේ පතලේ අය වික්කා වෙන්දේසියෙන් ඉතින් අතයට ඒක වික්කා. ඒ ගලගත්තාට මේක විකුණන්න බැරි වෙලා අවුරුද්දක් හමාරක් සේප්පුවක මේ ගල තියෙනවා. කොහෙවත් ගියාට ගල ඉල්ලන්නේ නැහැ. මං හිතන්නේ අර ව්‍යාපාරිකෝ කියන්නේ නැති මෙන්න මේ විදිය ගලක් වෙනවා අපිට වංචා කරා මේක ඉල්ලන්න එපා හරි මොකක් හරි කියලා. කොහොම නමුත් අවුරුද්දක් විතර ඇවෑමෙන් ගල බලනකොට ගල මැද්දෙන් අර නිල නැති කරගෙන පොඩි නිකන් සුදු ගතියක් එන්න පටන් අරගෙන. ඊට පස්සේ කීප තැනකට කොළඹ හරි මේ අරන් ගිහලා මැණික පෙන්නලා මේ බලලා ඉතින් ඒගොල්ලන්ට තේරුම් ගන්න බැරි යමක්. ඒ කියන්නේ ගලේ වටිනාකම බාල වෙන සිද්ධියක්. ඊට පස්සේ ගල ඉරුවලු කෑලි තුනකට. අර සුදු කොටස ඉවත් වෙනත් දෙපැත්ත නිල් කෑලි දෙකෙන් ගල ඉරුවලු. ඉරලා මේ අන්තිමට ඒ දෙකම දෙපැත්ත කෑලි දෙකම විකුණලා තියෙන්නේ 108යි. හරිද? ඉතින් දැන් අපේ ගම්පලාත් වල තියෙන කතාව තමයි අර ගලට අර වෙන්දේසියේදී මේ භූමි සම්පතෙන් හම්බෙච්ච ගලට මැණික් ගලට කරපු අවනඩුව පළදුන්නයි. හොඳයි. කතා කළේ ප්‍රධාන වශයෙන් කරන පතල් කර්මාන්තය ගැන විතරයි. අපි තව තියෙනවා සුළුපන්න. ඒක කතා කරන්න ඕනි. ඉතාම රසවත් මැණික්පුරේ මැණික් කතා. ඉතාම රසවත්. ඒ නිසා සමහර අයට දැන් සබර්ගම් පළාතේ සම්බන්ධ පතල් වල සුවඳ දැනෙන අය විදේශගත වෙලා ඇති. ඔවුන්ටත් ඒ රසය දැනෙනවා ඇති. ඉතාම රසවත් කතා බහක අපි ඉන්නේ. මම හිතනවා අපි කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. අර ආනන්දයි කිව්වාගේ සුළු පොඩි පතල් තියෙනවා, රෑ පතල් තියෙනවා, හොරෙන් කපා ගන්න පතල් තියෙනවා, අනුන්ගේ ඉඩම් වල කපන පතල් තියෙන දේවල් තියෙනවා. ඉතාව ඒ හැමදේම ජීවිතයත් එක්ක බැඳිච්ච රහතැන් අත්දැකීම්. ඒ සියල්ල විඳ ගන්නට අවස්ථාව තියෙනවා. මම හිතනවා හොඳයි විරාමයකට යන්නේ.